දෝෂය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාරක්ෂමතාවේ ගැන රටට ඇත්තකන ටෙලිවෂන් ටෙලිවැකය දැ අදලියන්නේ තුන්සය තිස්වන ටෙලිවැකිය. ධනපතින් සහා නිර්ධකයින් අතර සමග සන්දහනයක් හදන්න . ඔවරු අතරද ධනපතින් සහ නිර්ධකන් අතර. සමග සන්ධානයක් හදන්න මේ දවසල ආයේ වේදිකාවල මයි කඩාගෙන කෑගහන ඇහෙනවනේත් විශ්මය ජනකයි කියන්නේ මේ මයි කඩාගෙන කෑගහන ධනපති දේශපාලක්නින් ධනපතියන් වුණේම මේ නිර්ධක පන්තිය හූරගෙන කාලා කියලා අමතක නිර්ධකයින් මේ හොර නඩේකෙන කතාවලට අත්පොල සන්දෙනවනයයක්පා. තමන්වම හෝරගෙනකාපු තමන්ව දරිද්‍රතාවේ පතුලටම ඇදලදාපු දූෂිත වංචනික දේශපාලුවන් කියන කතාවලට අත්පඩිවලින් තඩි ාන ජනතාවක් සිටීම මොන තරම් අවාසනාවක්ද නේද. මේ ජනතාව මේ කතා අහන්න යන්නේ බස් එකේ කෝච්චි හරි එහෙමත් නැත්තන් මොකක හෝ එල්ලිලා හරිද අරුදලා අපිට දුප්පත්කමේ මිදන හැටි කියේලා දෙෙන්ට එන්නේ BMW පජරෝ ව.8ත් නේද ආං ඒවයි බල ටක වෙනසනේද. මේ විදිහයට අමූලික බොරුබේගල් ඇද බාන දේශපාලන කතා අහගෙන ඉන්න මිනිස්සුන්ට එකක් අමතක වෙලාද. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක, මූලික ලක්ෂණය රාජ්‍ය බලයේ ජනතාව සතුයි කියන එක. රාජ්‍ය බලේ හිමිකරවා ජනතාව කියනෙ එක අමතක කරපු ජනතාවක් ඉන්න රටක් මේේක. ජනතා පරමාදිි පත්තියේ බලය පදනම සර්ුවජන චන්ද බලේ. අපේ රටේ මේ සර්ජන චන්ද බලය හිමි බහුතරේ කවද? බහුතරේ කවුද දුප්පතුන් ආ ඔබත් මමත් වගේ දුප්පතුන්. ඒකයනේ චන්ද බලය තියෙන අපි තමයි බහුතරයේ අපි තමයි දුප්පත්. හරිද බහුතර දුප්පතුන්ගේ ඡන්දයෙන් තමයි ආණ්ඩු නිර්මාණය වෙන්නේ අපේ රටේ ඉතිහාසේ පුරාම එහෙමත් තමයි අනාගතයත් මේ වෙන්ටයන් ඒ එකමත් තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ ආණ්ඩුව ජනතාවට වගවිය යුතුයිනි වග කිව යුතුයිනේද ඒක තමයි මූල ධර්මය ආ්ඩුවට ඇති ප්‍රධානතම වගකීම මොකදද වගවීම. මකද ජනතාව දරිද්‍රතාවෙන් මුදාගන්න එක. ඒ වගවිම අපේ ආණඩුරම් හරි අපූර ටු කලානේද හතලි සටේ නිදහසින් පසු කෑමට අතපාන තර්මට පහලට ඇද දැම්මූ රටක් බවට අද අප පත්ව අවසන්. රටේ ජනගහනේ දෙකෝටි විසිද ලක්ෂයි, ඉන් ලක්‍ෂ හැත්ත ඇවකට ජීවත්වීමට සහනාධාර අවශ්‍යයි. නිදහසේෙන් අවරුදු හැත්ත පහක්ගේ තැනත්න්. ඇයි අපට මෙහෙම වුණේ කියලා අදවත් කල්පනා කර ඕන නැත්ත. ආ? මතකතියාගන්න මේ ආණ්ඩු බලයඉල්ලන මෙතෙක් අප බලය ලබාදුුන් සියල්ලු පක්ෂ බලය ගත්තහම මොකද කළේ කියලා හිතටේක්කඟව හිතල බලන්න. චන්ද කාලයේදී නිර්ධන පන්තිය දුප්පතා නැතිබැරි මිනිස්සුන් වෙනුවේ නෙද පණ දෙෙන්ටවේදිකාවල මයික් පුපුරවල කෑමොර දෙෙනවා. ඉට පස්සේ අපි බලේදෙනවා. බලය අරගෙන ආණ්ඩු හදනවා. ආණ්ඩුව හදලයිඉවරවෙලා තමයි ඔන්න නියමගේම ගහන්න නේද අරස්ටේජ් හදන්න මයික් හයිකරන්න ස. මාධ්‍යවල විල්ද දැන්වීමම් දාන්න ආ පක්ෂේයට සල්ලි දුන්න ධනපතියන් කිහිප දෙෙනට තමයි අන්තීමට දුප. පතාගේ චන්දයෙන් බලයගන්න උන්දලා මුළු පාලන කාලයේ පුරාම සුර සැප දෙන්නේ පාලන කාලයේ පුරාම සුර සැප දෙන්නේ හොඳේ රටේ ඉඩකඩම්ටික ඔහ මහාපරිමාන ණය පහසුකම් ඇතිවෙන්න බදු සහනාදිය ලැබෙන්නේ ඔය වේදිකාලග ගිනි කාස්්ටි අත්පුොල සන්දෙන නිර්ධන පන්තියේ ඔබට එහෙම නෙවෙයි. හොඳේ චන්දයට ඔබේ ළඟට ආවට බුරිය එහෙමත් මිරිකල ගියාට චන්දයෙන් පසුව උන්දලා අපේ බොටුව මිරිකලා උන්දලගේ පැලන්තියට සුර සැප දෙෙනවා. හරිද අතලොස්සක් තම හිතවතුන්ට රට සුරකන්න ඉඩ දෙවා. උදාහරණ ඕනෙද ඕන තරම් උදාහරණතියෙනවා දෙකක් තුනක් විතරල්ලියන්නන් අදට හොඳේ සීනි රට ගේන ප්‍රධහන පෙළේ සමාගම් දෙකක් හෝ තුනක්කිඉන්නෝ. රටට ගේන සීණි කිලෝවකට රුපියල් පණහක බද්දක් ගහනවා ඒ බද්ධ ආණ්ඩුවට කියැනෙ රජේවිය දම් සඳහා. කිිලෝව එකකට රුපියල් පණහක් ගහපු බද්ධ එක පාරටම අඩු කරනෝ සත විසි පහට. ඒකඇන්නේෙ ආණ්ඩුව තමන් සීනිවලින් උපයාගත් රුපියල් පනහා කිලෝ එකකට හොඳේ කිලෝ එකට හරිය කිලෝ එකට ගහපු රුපියල් පණහය බද්ද අඩු කරනවා හරිද කියීරද අඩු කරන්නේ සත්ව විෂි පොහට. ලැම්ේ සීිගේන්නේ මෙට්‍රික්ටොන් වලින් හරිද රුපියල් පණහා. රපියල් හතලිස් මයි සත හැත්ත පහක් දක්වා තමන්ටමමාආ්ඩුව අහිමි කරගන්න එහෙම කරලා ජනතාවට කියන්නේ මුොකක්දසිීනි බදු සහනය ඔවුන් අපි ජනතාවට දුන්න කියලා ඒම නම් මොකද වෙන්ටෝනිේ වහම සනි කිලෝොවක් අඩුම ගාන රපියල් හතලිස් නමකින්වත් අඩුවෙන්ට පාය නේද හතලිස්නමේ කොහමුණ හතලස් පහකිින්වත් අඩුවෙන්ට පය සත්ත පහකිංවත් අඩුනාාද නෑ ඒම නම් කිලෝ එකට රුපියල් හතලිස්නමැයි සත හැත්ත පහගානේ මෙට්‍රික් ටොන්වලින් ඉතිරිය කාටද ඒද. කාර්ද රජයට පක්ෂේට සපෝට් කළ ආං අර ධනපතිකොම් පැනිිකාරීන්ට සහ උන්ද ලගේහංචයින්ට ඒ සමාගම්බලට රුපියල් බිලියන දාසයක විතර රුපියල් බිලියනේ දාසයක විතර ලාබයක් ලැබුණන හොන්දේ කොහොමද කියල හිතාගන්නට කෝ චන්දේතියාගන්ට රුපියල් බිලියන දායක් නෑගියනවා හරද දැන් මේ දවස්සුල පාම්පිටි දිහා බලන්ට අපේ රට පාම්පිටි ඒක අනුව තිරිංගුපිටි ආනායනය කරන ගෙන්වන සමාගම් දෙකක් තියෙනවා ඊට අමතරව බලප ්‍ර නැතිව තිරංගු පිටිගේන්න තවත් අයට අවස්ථාව දෙන වෙලාවල් තිබෙනවා හරිද එකැන ආනායන බලප්‍ර නැතිව ගේන්ට. එතකොට අර මේ සමාගම් දෙකට අමතරව තවත් අයට තිරිගු පිටි ගේන්ට පුළවා. හරිද තවත් අයට තිරිගු පිටි ගේට පුළවා තැන් අපේ රට තිරංගු පිටිගේන්න ආනයින බලපත්‍ර නැතුව අවසර දීලා තිබුණා හොඳේ විස්්සයි විශසතුනේ හයවිනි මාසේ දාසෙවෙදා එහෙම මේ ගැසටුවක් එම නිකුත් කරලා තිබුණු හරද තිරිගු පිටිගේන්න? අවත්තායට අවසරදීලා දැන් ඒකත් අති විශේෂ ගැසට එකකින් අවලංගු කලා. එකන දැන් හැමෝටම ගේට බෑ ගේෙන්ට පුළුවන් ඔය ප්‍රානසාමාගම් දෙක විරයි හරද ඔවම් ලන්නක වැඩ හරි අදනවිට ලකවවෙද පොේ තිරගු පිටමිල හොදටම පහතවටි හද විිස විසතුන ජනවාරි වල ඔය තුරකී තිරිගු පිටි මට්‍රික්ටොන් එකක් ඇමෙරිකානු ොල පන්සේ තිස් පහක් වුණා. පෙබරවාරිවල පන්සේ දහයයි. මාර්තුවල හාරසිය අනුවයි. අප්‍රේල්වල හාරසිය හතලිහයි. මැයිවල තුන් සිය හැත්ත හතක් වුණා මේ වනක තිරිගපටි මට්‍රික් ොන්න එකක් ඇමරිකානු ඩල තුන් සේ තිස්්පහක් විතරෙනවා කියලා කියන්නේ හරද දැ අපේ රට තිරරිගුපිටි කිලෝවක් වරායට ගේන කොටම කිලව එකක් රුපියාල් එකසිේ දහැයක් පිටර වෙන්නේ නමුත් අද මේ සමාගම් තිරිංගුපිටි කිලෝ එකක් අපිට දෙන්නේ කියටද රුපියල් දේසිය දහයකට විතර. අරද බද්දක් ගෙවල වනත් වැඩිම වුණන තෘපියල් එකසිය හැටකට ලාබතියාගෙන් අපිට මේ අයට තිරගුපි දෙන්ට පුලුවන් අනික මේ අවස්ථාවේ ඩොලරයා ගැත් පහත වැටල තියන්නේ. එතකොට මේ බව ඔය අද මේ ේදිකාාව. ල කෑමර දෙෙන ආණ්ඩු කරන අය ආ්ඩු බලය ඉල්ලන දේශපාලක්නින් දන්නේ නැද්ද දන්නවා හොඳට දන්නවා හරිද ඇත්තටම බලය ඔබෙන් එක ඇනේ රටේ බහුතර දුප්පතාගෙන් අරගෙන රජවෙලා ඊට පස්සුව දරිද්‍රතාවේ නැති කරනවා වෙනුවට හිතමිතුරු දනපති සමාගම්මක්ක එකතු වෙලා අන්තිමට මේ උුන්දල්ලා පාම් පිටි වලිනුත් සීනි ඇටේනුත් අපිියොහූරගෙන කනවා. හරිද ඒක තමයි මේතා කල් කරලාතියෙන්නේ ඒ තේරුම්ගන්න සීනි බදවා ංචාව වගේමයි මේදිනවල මේ පාම්පිටිවලින් ගහන ගැහිල්ල තරිද අපි එකක් තේරුන්ගමු දුපත්කම දරිද්‍රතාවේ නැතිකරනුට වඩා මේ උන්දලට හරි වැදගත්න් දුප්පත්කම දරිද්‍රතාවේමන්ටේන් කරන එක. අං ඒක මතකතියාගමු ඒම මතකතියාගෙන අපි අලුත් පාරක්වන්න ඕන කියීනක අද ටෙලිවැැකිය යළි ඔබට මතක් කරනවා.